අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා අද අපේ රූපලාවණ්‍ය ගැටළු සහ අපේස් channel එක වෙතට අදත් ගොඩාක් වැදගත් පාණයක් ගැන කියලා දෙන්න තමයි යන්නේ අපි වෙනදට එක ගැටලුවකට නිවිසඳුම් ගේන්නේ ඒ කියන්නේ හිසකෙස් නම් හිසකෙස් වලට විතරක් කුරුලෑ නම් කුරුලෑ වලට විතරක් අන්න ඒ වගේ එකම එක ගැටලුවකට තමයි අපි විසඳුම් ගේන්නේ නමුත් අද අද වීඩියෝ එක පාරට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා ඒ කියන්නේ ඔයාලගේ මුළු ශරීරයේම තියෙන ලෙඩ රෝගවලට ප්‍රශ්නවලට එකම ද්‍රව්‍යයකින් විසඳුමක් තමයි මම අද ඔයාලට ගෙනාවේ ඔයාලට පුදුමක් හිතෙනවා ඇති මොකද්ද මේ අමුද්‍රව්‍ය කියලා හිතෙනවත් ඇති මේ ගැන ඔයාලා මීට කලින් දන්නවත් ඇති සමහර අය නොදන්නවත් ඇති ගොඩක් අය මේ බෙහෙත ගැන හොඳින් දන්නවා එවුනාට මේක ගොඩක් සුලභව ලබා ගන්න පුළුවන් දෙයක් නිසා මේක යගයක් නැහැ. මිල අධික දෙයක් නම් හොයාගන්න බැරි දෙයක් නම් අන්න එතකොට නම් මේකට අගේ වැඩි. මොකද්ද මේ අමුද්‍රව්‍ය? ඇයි මම මෙච්චර මේක අගේ කරන්නේ? මේ තමයි අපිට සුලභව හොයාගන්න පුළුවන් අපේ කුස්සියෙම හැමදාමත් අපේ අත ළඟම තියෙන උල්පාය. දැන් ඔයාට මතක් වෙනවා ඇති මේ වගේ තියෙන ගුණාත්මක භාවය. මොනවද මේ වගේ තියෙන්නේ මේ වගේ තියෙනවලු පොටෑසියම් පොටෑසියම් අධික ප්‍රමාණයක් තියෙනවලු ඉතින් මේවට පුළුවන්ලු හදවත් ශක්තිමත් කරන්න හෘදය අබාධ වගේ භයානක ලෙඩ රෝග වලින් ඔයාලව ආරක්ෂා කරගන්න දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් අවශ්‍ය ප්‍රමාණයට ලබා දීලා දියවැඩියා තත්ත්වේ පාලනය කරන්න කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වයන් වලදී ලේ නාලවල තනින් තන කැටි ගහලා තියෙන ලේ දිය කරලා අහිතකර තෙල් ශරීරයෙන් මුදවා හරින්න ආම්ලිකතාවය වගේ බඩේ තුවාල තත්ත්වයන් තියෙනවා නම් තුවාල සනීප කරලා ආම්ලිකතා තත්ත්වය පහ කරන්න මේ උදව් වෙනවලු ඒ විතරක් නෙවෙයි බෙල්ලේ අත් ගොඩේ කකුලේ බඩේ තියෙන මේ අනවශ්‍ය මේද ඒ කියන්නේ අවලස්සන මස් කුට්ටි මේවා දිය කරලා ඉවත් කරලන්නට ඉවත් කරලා අපිව ලස්සන කරන්නට මෙයාට පුදුම ශක්තියක් තියෙනවා. තවත් ආසාදන මුත්‍රා ආසාදනයන් වලට මුත්‍ර ගල් තියෙන අයට සහ මෙන්න මේ වගේ අයට පාලක ආයලා දන්නේ නැති මුත්‍රා ආසාදන ඇති වෙන ප්‍රධානම හේතුව තමයි වතුර බොනේක අඩුකම වතුර බොනවා ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුෙක් දවසකට ලීටර් 2ක ප්‍රමාණයක වතුර බොන්න ඕන නමුත් අද කාලේ කවුරුත්ම ලීටර් 2ක ප්‍රමාණයක් වතුර බොන්නේ නැහැ ගොඩක්ම සුළු ප්‍රමාණයක් තමයි බොන්නේ ඉතින් ඒ නිසා අපේ ශරීරය ගොඩාක් උෂ්ණයි අධික ලෙස උෂ්ණයි එන්නේ ඒ නිසා තමයි මුත්‍රා ආසාදන ඇති වෙන්නේ ඉතින් ඔයාලටත් මෙන්න මේක ගොඩක් හොඳ බෙහෙතක් ශරීරයේ ලේ ගමනාගමනය වැඩි දියුණු කරන්න ඒ කියන්නේ ශරීරයේ තනින් තන ලේ බ්ලොක් වෙලා තියෙනවා නම් ඔන්න ඔයාලට ශරීරයේ ලේ ගමනාගමනය වැඩි කරලා අවශ්‍ය තැන්වලට අවශ්‍ය ප්‍රමාණයන් වලින් ලේ පොම්ප කරන්නට මෙය උපකාරී වෙනවලු ගර්භණී මහවරුන්ට කිරි කැඳවලට හැමදාම මේ උළුහාය සුළු ප්‍රමාණයක් දාලා මේ කැඳ හදලා දෙන්නකෝ එයාලටත් ගොඩක් හොඳයි මොකද එයාලගේ ශරීරය අධික උෂ්ණයිනේ ඒ විතරක් නෙවෙයි කිරි දෙන මහවරුන්ට හොඳින් කිරි වර්ධනය වෙන්න උළුහාල් භාවිත කරන්න පුළුවන් ගැහැණු ළමයින්ට ඇතිවන මානසික ප්‍රශ්නය මානසික ඔසප් වේදනාවන් වලදී උළුහාල් විශ්මිත බෙහෙතක් පියවර වර්ධනය කරගන්න අවශ්‍යයි කියලා කියන අයට මේ උළුහාල් පානය හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරලා පියවර වර්ධනයට උපකාරී වෙනවලු ඒ විතරක් නෙවෙයි පිළිකා සෛල සමග සටන් කරන්නට සහ ඒවා සුළු ප්‍රමාණයක් හෝ විනාශ කරන්නටත් මේ උළුහාල් පානය උපකාරී වෙනවලු වයසට වඩා වයසක පෙනුමක් පෙන්නුම් කරන එක ඒක නම් අපි කවුරුත්ම අත් කරන දෙයක් නෙවෙයිනේ තරුණ බව රැකගන්නනේ අපි හැමදාමත් ආස ඔන්න ඔයාටත් උළුහාල් පානය ගොඩක් හොඳයි ඉතින් මොන දේ කරත් හිතකෙත් අපේ හැලෙනවා නම් මම මුලින්ම කියන්න ඕනේ සැලකිය යුතු කරුණු කිහිපයක් මේක මම අනිවාර්යයෙන්ම කියන්න ඕන කියලා හිතාගෙන හිටියා කලිනුත් ඔයාගේ හිස්සකෙස් අසාමාන්‍ය ලෙස හැලෙනවා නම් ඒ කියන්නේ මොන සත්කාරය කරත් හිස්සකෙස් වලට
අල්ලන්නේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පතන්න ඕනි වෛද්‍යවරයෙකු ගාවට ගිහිල්ලා ඔයාගේ ප්‍රශ්නේ කියන්න ඕනි මොකද ඉස්සකේ සාමාන්‍ය ලෙස හැලෙන එක ශරීරයේ අභ්‍යන්තර ලෙඩ රෝගවල එක ලක්ෂණයක් ඒක අපිට හොයාගන්න බෑ මොකද ඒ ලෙඩේ කියලා නමුත් වෛද්‍ය පරීක්ෂණයන් වලදී ඒව අහු වෙන්න පුළුවන් ඒක නිසා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඔයාගේ ශරීරය හොඳින් පරීක්ෂා කරගන්න වෛද්‍යතුමා කිව්වා නම් ඊට පස්සේ කියන්නේ වෛද්‍යතුමා කියන්නේ වාට කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ අභ්‍යන්තර ශරීරයේ කිසිම ගැටලුවක් නැහැ කියලා අන්න ඊට පස්සේ වාට පුළුවන් හොඳ පෝෂදායී ආහාර වේලක් ගන්නවා හැමදාම හොඳ පෝෂදායී ආහාර වේලක් ලබා ගන්නවත් එක්කම මේ උලුහල් පානය කරලා වාට පුළුවන් හිතකෙස්වලට කරන්න පුළුවන් සත්කාර ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර තෝරගෙන බේරගෙන කරන්න පුළුවන් ඊට පස්සේ බය නැතුව කරන්න නමුත් ඊට කලින් ඔයාව ගිහිල්ලා ඔයා පරීක්ෂා කරගෙන ඉන්න ඕන දැන් තේරුණානේ වෙන මොනවද පිග්මන්ටේෂන් වලට කුරුලෑ ආසාදන වලට අධික ශරීර උෂ්ණත්වයට ශරීර උෂ්ණත්වයත් අපේ හිස කෙස් වලට හැම ලස්සනට තියාගන්න බෙහෙවින් බලපානවනේ ඉතින් මේ හැම දෙයකටම වගේ අපිට පුළුවන් මෙන්න මේ විශ්මිත පානය සකසා ගන්න කොහොමද අපි මේ පානය හදාගන්නේ මුලින්ම උලුහල් ග්‍රෑම් 50ක් විතර අරගෙන හොඳින් හෝදලා දෙතුන් සැරයක්ම හොඳින් හෝදන්න හොඳින් හෝදලා හොඳින් අවුවේ වේල ගන්න හොඳින් අවුවේ වේලලා මේක වෙනම බෝතලයක දාලා තියාගන්න අපි හැමදාම මේ සත්කාර කරන නිසා ඊට පස්සේ මේස හැන්දක ප්‍රමාණයක් වීදුරුවක දාලා උණු වතුර ටිකක් එකට එකතු කරලා මේක රැයක් වහලා තියන්න ඕන උදේම නැගිට ගමන් කට හොදලා වෙන මොනවත් තේලම බොන්නේ නැතුව හිස් බට මේ උලුහල් පානය බොන්න ඕනි බීලා ආට පුළුවන් නම් මේ ඉතිරි වෙලා තියෙන උලුහල් පෙඟිලා තියෙන උලුහල් කන්න ගොඩක්ම හොඳයි මේක කනවා නම් ගොඩක් හොඳයි උන්ට සමහර කට්ටි කන්නේ නැහැ මේවා තිත්තයි කියලා ඒ උනාට ගොඩක් හොඳයි ඉතින් මේ ඊට පස්සේ මේක පේස්ට් එකක් වගේ හදා ගන්න ඕනේ බ්ලෙන්ඩර් එක දාලා මේ ඉතුරු වෙන උලුහල් ටික පේස්ට් එකක් වගේ බ්ලෙන්ඩර් කරගෙන මේකෙන් ටිකක් අරන් තියාගන්න පුළුවන් ඔය නාන දවසක් නම් ඔයාගේ හිස් කබලට කොණ්ඩේට ආලේප කරන්න මේකෙන් ටිකක් වෙනම අරන් තියාගන්න ඕන මේකමක් නැහැ දැන් මේකෙන් අපි හදන්න යන්නේ ෆේස් පැක් එකක් මේකට ඇලෝ ජෙල් තේ හැඳි දෙකක් දාන්න මීපැණි තේ හැඳක් දාන්න හොඳින් මිශ්‍ර කරන්න මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරලා හොඳින් මසාජ් කරන්න විනාඩි 10ක් විතර මුහුණට උරා ගන්නකම් ඊට පස්සේ විනාඩි 20ක් ඉඳලා වේලෙනකම් ඉඳලා හොදන්න ඕන ස්ක්‍රබ් කරනවා වගේ මුහුණ රවමට හොඳින් අතෙන් රවුම් කර කර ස්ක්‍රබ් කර කර තමයි හොදන්න ඕන නැත්නම් මේවා ගැලවිලා යන්නේ නැහැ ලේසියෙන් ඊට පස්සේ හිස් කබලට හිස් කෙස්වලට අපි අරන් තියාගත්තේ වෙනම අරන් තියාගත්ත පේස්ට් එකට දෙහි ඔෂ එකතු කරලා හොඳින් කලවම් කරලා මේවා හිස් කබලට වැදෙන්න ගන්න ඕන කොණ්ඩෙට ගැවුනේ නැතුවට කමක් නැහැ හිස් කබලට වැදෙන්න තමයි අතින් ගන්න හොඳින් ගාලා ඊට පස්සේ ඉන්න පැයක් විතර ඉඳලා ඊට පස්සේ නාන්න මේක මොනවද වෙන්නේ හිස කෙස් වලට හිස කෙස් වල ඔයාලගේ හිස් කබලේ තියෙනව නේද හිස් හොරි ඉස්සොරි තියෙනවා නම් ඔයාලට ගොඩක් හොඳයි හිස්සොරි නිසා තමයි සමහර විට කුරුලෑ තත්යන් එන්නේ එතකොට මේ හිස්සොරි සනීප වෙනකොට ඔයාලට කුරුලෑන එක අඩු වෙනවා ඉස්සොරි තියෙනකොට අපේ හිස කෙස් ගැලවී යනවනේ අන්න එතකොට හිස්සොරි සනීප වුණාට පස්සේ ඔයාලට යම් තාක් දුරට හිස කෙස් ගැලවියාම අඩු කරගන්න පුළුවන් දැන් එතකොට මුහුණට කුරුලෑ වලට කොහොමද මේවා උදව් වෙන්නේ කුරුලෑ ආසාදනයන් වලට කොහොමද උලුහා මේ ෆේස් පැක් එක අපිට උපකාරී වෙන්නේ මුහුණට කුරුලෑ එන්න ප්‍රධානතම හේතුව තමයි මුහුණ තෙල් සහිත සමක් වීම අධික තෙල් සහිත වීම සහ විෂ බීජ අනු ඒ වගේ දේවල් නිසා තමයි කුරුලෑ ආසාදන ඇති වෙන්නේ ඉතින් ඔයාගේ හැම තෙල් පාලනය කරලා හොඳින් පාලනය කරලා කුරුලෑ ආසාදනය සුව කරනවා සනීප කරනවා ඒ කියන්නේ සනීප කරන විශ්මිත ගුණාංගයක් තියෙනවා මේ උලුහාල් වලට තුවාල සනීප කරන ඉතින් මුනේ ඒ තැනින් තැන ඇති වෙලා තියෙන ඒ කුරුලෑ තත්ත්වයන් ඒ තුවාල තත්ත්වයන් සේරම
සනීප කරනවා ඉක්මනින්ම ඔයාට හැමදාම මේ සත්කාර ටික අත්හරින්න නැතුවම කරගෙන ඉන්න සතියක් දෙකක් සතියක් විතර කරගෙන යනකොට ඔයාට විශ්මිත ප්‍රතිඵලයක් දැක ගන්න පුළුවන් ඔයාලා අපිට අනිවාර්යයෙන්ම විශ්මිත ප්‍රතිඵල කියන සත්කාරවල මේ සත්කාරවල අනිවාර්යෙන් කියන අපේ සමූහයට Facebook සමූහයට උපලවණිකට සහයකදී Facebook සමූහයට එහෙමනම් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා කියලා මම හිතනවා එහෙමනම් තවමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් දැමම subscribe කරලා ළඟින් තියෙන bell icon එක click කරන්න හැමදාමත් අලුත් නැවුම් වැදගත් වීඩියෝ එකක් දාපු හැටියෙම එතකොට ආට බලා ගන්න පුළුවන් එහෙමනම් ගිහින් ඉන්න හැමෝම පරිස්සමින් ඉන්න සුබ දවසක්